ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය කියන්නේ ශ්‍රී ලංකාවට හොඳම නැති දවසක් කියන එක අපි කවුරුත් දන්නවා. මොකද හිතුවට වඩා තනතිල්ලේ කිසිදු සහයක් අඳු යවන්නන්ට ලැබුණේ නැහැ. එතකොට අපේ ඒ ලකුණු 240කට වැඩිය වාසිය කිසිම වාසියක් බවට අවසානයේදී පත් වුණේ නැහැ. තනතිල්ලේ ඇතනම වෙනදා SSC ක්‍රීඩාංගණයේ දකින ස්වභාවය දැක ගන්නට ලැබුණේ නැහැ කියන එක තමයි ක්‍රීඩකයන්ගේ විචාරකයන්ගේ SSC ක්‍රීඩාංගණයේ එදා ඉඳලා හොඳට දන්නා ප්‍රේක්ෂකයන්ගේ අදහස බවට පත් වෙන්නේ. ඉතින් කොහොම හරි තනතිල්ල කොහොම වුණත් මේ විශේෂ සිදුවීමක් සිද්ධ වෙනවා ඇෆ්ගනිස්තාන දෙවන ඉනිමේ 28 වන පන්දුවාරයේ විතර. ඒ තමයි ප්‍රභාජ්‍යය සූර්ය යමුකල පන්දුවකට ඉබ්‍රාහිම් සද්රාන් එල්ල කර පහරකින් අනතුරුව මිඩෝන් පැත්තට යනවා පන්දුව. එහි පන්දුව රැකපු ක්‍රීඩකයා නැවත පන්දුව කඩුරු රකින්නා පැත්තට විසි කරනවා. ඉතින් ඒක පන්දුවාරයේ අවසාන පන්දුව නිසා අපි දන්නවා ක්‍රීඩකයෝ සාමාන්‍යයෙන් මාරු වෙනවා අන්ත. එතකොට ෂෝට් ලෙග් හිටපු ක්‍රීඩකයා තමයි නිෂාන් මදුෂ්ක. ඒ පන්දුව මිඩෝන් දෙසින් සදීර දෙසට එනකොට නිෂාන් මදුෂ්ක මේක මැදට ඇවිල්ලා ඔහු දන්නේ නැතුව, ඒ කියන්නේ අවධානයක් නැතුව තමයි ඒක මැද නැතම් පන්දුවේ එන මාවත මැදට ඇවිල්ලා තියෙන්නේ. මොකද ඔහු අන්තේ මාරු කරන්න යනින් ගම. එතකොට සදීර සමරවික්‍රම මේක එකපාරම දැකලා අනතුරක් වෙන්නට තියෙන ලොකු ඉඩකඩක් පන්දුව දෙස බලාගෙන මේ ඉඳලා මොහු කරන වැඩේ නිෂාන් මදුෂ්කගේ ඇඟේ හරි කොහේ හරි වදින්නට තිබ්බ අවස්ථාවක් නිසා පන්දුව එනකොට කෙලින්ම නිෂාන් මදුෂ්ක ආවරණය කරගෙන ඔහුගේ ඇඟ හරහා පැනලා ගිහිල්ලා පන්දුව අල්ලගන්න උත්සාහ කරනවා. හරියට නම් අල්ලගන්න බැරි වුණා. පන්දුව අතේ වැදිලා වැටෙනවා. නමුත් නිෂාන් මදුෂ්කට කිසිදු ආබාධයක් වෙන්නේ නැහැ. පේන්න තියෙන විදිහට ඒ පන්දුව නිකම්ම එන්න ඇරියා නම් බොහෝ දුර නිෂාන් මදුෂ්කට ලොකු අනතුරක් වෙන්නට ඉඩ තිබ්බා. ඒක තමයි වළක්වා ගත්තේ සදීර සමරවික්‍රම. ඉතින් පස්සේ අපිට දැක ගන්න ලැබුණා ඔහුගේ කකුලේ යම් ආබාධයක් ඇවිල්ලා තිනවා ඒක පාර පැනීමත් එක්ක. මොකද ඒ දැඩි අවුරශ්මියක් එක්ක හිටියේ ඒ වෙලාවේ. පේන්න තියෙන විදිහට ක්‍රෑම්ප් එකක් වගේ එකකුත් ඇවිල්ලා කකුල අල්ලගෙන ඉන්නවා. නිෂාන් මදුෂ්ක මෙලෝ දෙයක් දන්නේ නැහැ. ඒක වුණාට පස්සේ තමයි දන්නේ වෙන්න ගිය දේ. ඉතින් ඒක පස්සේ ඇත්තටම ජාත්‍යන්තර විස්තර විචාරකයන්ගේ සෑහෙන්න පැසසුමට ලක් වෙච්ච කාරණයක් බවට පත් වුණා. ක්‍රීඩා ශීලීත්වය, ඒ වගේම තමාගේ කණ්ඩායමේ අනෙකුත් ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කණ්ඩායමේ සමාජිකයන්ම වග බලා ගැනීම, අවධානයෙන් සිටීම වගේ ගොඩක් ගුණාංග ගැන කතා කරා ජාත්‍යන්තර විස්තර විචාරකයන්. ඒක කැපිපෙන සිදුවීමක් බවට පත් වුණා. ඊට පස්සේ අපි දැක්කා සාමාන්‍ය ලංකාවෙන් පිට සමාජ මාධ්‍යවලත් මේක පළ වෙලා තියෙනවා, විශේෂම X වගේ සමාජ මාධ්‍යවල. ඉතින් ඒක විශේෂ සිදුවීමක් බවට පත් වුණා තුන්වන දිනේ. ඉතින් තුන්වන දිනේ කියන්නේ ශ්‍රී ලංකාවට ඒ හැටි හොඳ දිනයක් නෙමෙයි. තවත් අනතුරක් වෙන්නට තිබූ අවස්ථාවක් තමයි වළක්වා ගත්තේ සදීර සමරවික්‍රම. අපි දන්නවා එක ක්‍රීඩකෙක් අපිට අහිමි වෙලා ඉවරයි, චාමික ගුණසේකර. ඉතින් මේක යන්තම් නිෂාන් මදුෂ්කව බේරා ගත්තා කියලා කියන්නට පුළුවන් සදීර සමරවික්‍රම ඉදිරියට පැනලා. channel එක subscribe කරන්න, සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න, අපගේ YouTube නාලිකාව, Facebook page, Instagram, TikTok සියල්ලම follow කරන්න.